마다 수득하란 너마 Oh believer 링 쏟았 너마 글쎄는 어른이 밤으로 따봄이 වචනේ උන්වහන්සේ අපි උන්වහන්සේගේ වචනේ අපි බලමින් සිටින දේ ඉතා වැදගත් ඒක තමයි දෙවියන් වහන්සේ අපිට පැහැදිලිව මඟ පෙන්වලා තිබෙන දේ උන්වහන්සේ සභාවට අවධාරණය කරන්න කියන එහෙම නැත්නම් සභාවට කියන්න කියන එක ඔබ මේ පොළවට ආවේයි කියන කාරණේ දෙවියන් වහන්සේ ඔබ මේ පොළවට ගෙනාවේ ඇයි වෙන කවුරුත් නෙවෙයි ਸਰව බලධාරී දෙවියන් වහන්සේ ඔබ මව් කුසේ වැඩෙන්න සලස්වලා ඔබගේ මගේ ඉපදුණු දිනයක් ඇති අවුරුද්දක් ඇති ඒ අදාළ කාලයේදී දෙවියන් වහන්සේ අපිව ඇයි ශ්‍රී ලාංකිකයන් ලෙස
උන්වහන්සේ ශ්‍රී ලංකාව තුල බිහි වෙන්න සැලැස්සුවේ. ඒක මං කියන හේතුව ක්‍රියාපොතේ 17 වෙනි පරිච්ඡේදයේ තිබෙනවා. අපේ පාට, අපේ සම, අපේ නම, අපේ වර්ගය, අපේ ජාතිය දෙවිඳුන්ගේ අනුමැතියක් මත අපි මේ පොළවේ ස්ථානගත කළ බව. ඔබට පුළුවන් ක්‍රියාපොතේ 17 වෙනි පරිච්ඡේදයේ කියවලා බලන්න. පාවුල් කියන ඒ ශ්‍රේෂ්ඨ දේව දාසයා අතීනසේ ඔහු දේශනා කරන ඉතා උගත් පිරිසක් ඉදිරියේ ඔවුන්ට පෙන්වලා දුන්නා, දෙවියන් වහන්සේ ඔබේ ජීවිතේ මේ පොළවට නියම කළේ ඇයි කියන හේතුව. සහෝදර රෙහන් ගිය ඉරිදා බෙදාගත්ත වගේ එක ඉදිරි කොටස අපි ඉස්සරහට යනවා. දෙවියන් වහන්සේගේ දැක්මෙන් ඔබේ ජීවිතය දකින්න කියන එක, දෙවිඳුන්ගේ දැක්මෙන් ඔබේ ජීවිතය දකින්න, දෙවියන් වහන්සේගේ දැක්මෙන් අපේ ජීවිතය අපි දැක්කේ නැත්නම් මේ පොළවේ අපි තරම් අසරණ වෙන කණ්ඩායමක් නැහැ. මොකද යේසුස් වහන්සේ අපේ පව් නිසා මේ පොළවට ආවා. උන්වහන්සේ වසර 33 ජීවත් වෙලා කුරුසියට ගියා. අපේ පාපය නිසා උන්වහන්සේ කුරුසියෙන් මැරුණා. මිනිසාට එරෙහිව තිබුණු ප්‍රධාන ප්‍රශ්න දෙක, පාපයත් මරණයත් කියන ප්‍රධාන ප්‍රශ්න දෙකට යේසුස් වහන්සේ උන්වහන්සේගේ ජීවිතයේ විසඳුමක් කළා. උන්වහන්සේ අපේ පාපය දරන් කුරුසියට ගියා. ඊට පස්සේ උන්වහන්සේ මැරුණා. උන්වහන්සේ තැන්පත් කළා. නැවත තුන්වෙනිදා මළවුන්ගෙන් නැගිට්ටා. අපටත් මේ මුළු ලෝකයටත් මතු උපදින්න පින්න පරම්පරාවන් වලටත් අවශ්‍ය කරන සදාකාලික ජීවිතය ගේන්න. ඒකට හේතුව මනුෂ්‍යව දෙවියන් වහන්සේ මැව්වේ සදාකාලික කෙනෙක් නිසායි. මිනිස් ආත්මය සදාකාලික දෙයක්. ඔබේ මගේ ජීවිතය සදාකාලික ජීවිතයක්. ඒ නිසා පාපයත් මරණයත් දෙවිඳුන් එක්ක තිබුණු අපේ සම්බන්ධය විශේෂයෙන්ම අපිව පාපය සහ පාපයේ ප්‍රතිඵලය නිසා මරණයත්, ඒ මරණය විශේෂයෙන්ම මේ පොළොවේ මරණය විතරක් නෙවෙයි මේකෙන් එහා පැත්තේ සදාකාලික මරණයකට අපේ ජීවිතය තල්ලු වුණා. ඒ නිසායි සර්ව බලධාරී දෙවියන් වහන්සේගේ පුත්‍රයා මේ පොළොවට ඇවිල්ලා අපිට තිබුණු මේ ප්‍රධාන ප්‍රශ්න දෙකට විසඳුම ගෙනාවේ. යේසුස් වහන්සේ පසුපස ගොඩාක් මිනිසයන් ගමන් කළා. යොහන් පුතේ එක වෙලාවක අපි දකිනවා උන්වහන්සේ ගොඩක් අයට රොටි දුන්න කන්න දීලා. ගොඩක් අය රොටි උන්වහන්සේගෙන් රොටි කාපු ගොඩක් අය ට්‍රයි කළා උන්වහන්සේව රජතුමා හැටියට තියාගන්න. උන්වහන්සේ මගේ අරලා ගියා. මොකද ඒගොල්ලෝ යේසුස්වහන්සේගෙන් රොටි කාලා බැලුවේ උන්වහන්සේව තියාගත්තනම් අඩේ මේ ලේසි ආර්ථික ප්‍රශ්නේ විසඳෙනවා. හරි කෑම බීම ප්‍රශ්නේ විසඳෙනවා. මොකද උන්වහන්සේ රජ කරගත්තනම් අපිට රොටි තියෙනවා. හරි එක වෙලාවක උන්වහන්සේ යාඥාවට සැඟ වෙච්ච වෙලාවේ සෙනග උන්වහන්සේ හොයනවා රොටි කාපු අය. දැනගත්ත එහා පැත්තේ ගං එතරේ ගං යුරේ ඉන්නවයි කියලා. කට්ටිය බෝට්ටු ටිකක් හොයාගෙන පැද්දා ඒ පැත්තට. ඇයි රොටි දෙන රජතුමා වෙතට යන්න ඕන කියලා. හරි ඉතින් මේ කතාව ඔහොම යනකොට එක වෙලාවක යේසුස් වහන්සේ පේත්‍රස්ගෙන් යවුවා. පේත්‍රස් මාත් එක්ක ගමනේ ආරම්භෙදි ගොඩක් අය හිටියා. හැබැයි දැන් හැරිලා බලනකොට ඉන්න බල කීප දෙනයි. උබලත් මාව දාලා යනවද? පේත්‍රස් කෝ ස්වාමිනි අපි වෙන කාලඟට යන්නද? ඒකට හේතුව අපි වෙන කාලඟට යන්නද? ඒකට හේතුව සදාකාල ජීවනය ලැබීමට පුළුවන් මාර්ගය සහ මාවත තිබෙන්නේ ඔබ වහන්සේ ළඟයි. පේත්‍රස්ට පුළුවන් වුණා ඔහුගේ ජීවිතේ ඔහු තේරුම් අරන් හිටියා දෙවියන් වහන්සේගේ දෘෂ්ටියෙන් දෙවියන් වහන්සේගේ දැක්මෙන් ඔබේ ජීවිතය දකින්න. මම ඔබට කියනවා ඔබේ ජීවිතය වෙන අයට ඔබව දකින්න ඔබ වෙන අයගේ දෘෂ්ටි කෝණයක් එහෙම නැත්නම් වෙන අයගේ අරමුණක් ඔබ තුලින් දකින්න ඉඩ දෙන්න එපා. වෙන අයගේ අරමුණක් වෙන අයගේ දැක්මක් ඔබ තුලින් දකින්න ඉඩ දෙන්න එපා. ඒක ඔබටයි මටයි වරදින්න පුළුවන්. ඒකයි දෙමාපියනේ අපි තේරුම් ගන්න ඕන. අපිට දෙවිඳුන් දරුවන් දීලා තිබෙනවා. ඒ දරුවන් දුන්නේ අපේ දැක්මට ඔවුන්ව මෙහෙවන්න නෙවෙයි, දෙවිඳුන්ගේ දැක්මට ඔවුන්ට මඟ පෙන්වන්න. දෙවිඳුන්ගේ දැක්මට ඔබට දීලා තිබෙන්නේ බාරකාරීත්වයක්, අයිතිකාරීත්වයක් නෙවෙයි. ගිය සතිය අපි බැලුවා. හරි මම අප උත්සාහ කර තිබෙනවා අපි
සේවය කලාව ගොඩාක් ස්ථානවල මම කවදාවත් උත්සාහ කළා නැහැ කාගේවත් ජීවිතවල බලහත්කාරයෙන් මගේ දැක්ම එහෙම දෙයක් නැහැ. දෙවිඳුන් අපිව තබා තිබෙන්නේ දෙවිඳුන්ගේ දැක්මට මිනිසුන්ගේ ජීවිත ගෙනියන්න. එනිසා ඔබේ ජීවිතේ ඔබ කවුරු හරි කෙනෙක් යම් කෙනෙක්ගේ බලපෑමක් වෙන්න පුළුවන්. හරි. අපි දන්න දේ තමයි මේ ඇමරිකාවේ පැවැත්වෙන ඉදිරි කාලේ ජනාධිපතිවරණය දැන් බලන්න අර එක අපේක්ෂකයෙකුට දෙසරයක් වැඩි තියෙනවා. ඇයි? වෙන කෙනෙක් මේ දැක්මක් එක් මිනිසෙකුට ඒ මිනිසයාගේ ජීවිතය අනාථ කරගත්තා. හරි. වෙන කෙනෙකුගේ දැක්මක් ඔබේ ජීවිතය හරහා යන්න දෙන්න එපා. දැන් ඒ නිසයි අපිට දෙවිඳුන් කියන්නේ ඔබේ ජීවිතය ඇවිල්ලා මේ පොළවේ తాවකාලික පැවරුමක්. ආමෙන්. తాවකාලික පැවරුමක්. ගීතාවලිය 34:9 කියනවා. ගීතාවලිය 34:9 අපි ගීතාවලිය 34 වෙනි පරිච්ඡේදය 39 වෙනි පරිච්ඡේදයට එනවා. නමුත් එතන කියනවා දාවිත් රජතුමා කියන ස්වාමිනි මාගේ දිවි කෙලවරත් ඔබට පුළුවන් ඔබේ බයිබලයේ ඔබේ මේ බලන්න ගීතාවලිය 39:4 ස්වාමිනි මාගේ දිවි කෙලවරත් මාගේ දවස්වල ගණන කොපමණද කියාත් මට දැනගන්ට සැලැස්සුව මැනව මම කුපමණ බෙලහීනෙක්දැයි මට දැනේවා. මම පසුව කියන්නම් ඇයි මේ ගීතාවලිය 39 දාවිත් ඇයි මේ කතාව කියන්නේ කියලා. දැන් ඔහු ජීවිතයේ යථාර්ථය තේරුම් ගන්නවා. ස්වාමිනි මාගේ දිවි කෙලවරත් මාගේ ජීවිතයේ කෙලවරත් මාගේ දවස්වල ගණනත් කොපමණද කියාත් මට දැනගන්ට සැලැස්සුව මැන. මං විටින් විට මගේ ජීවිතේ සමිඳුන් කැමති නම් 70ක් ඉන්න මං ගණන් හදනවා. 70 වැඩි කිරි 385 වැඩි කිරීමේ 70. මට තව ටිකයි තියෙන්නේ. 70 තියෙනවා නะ. මොකද මට තියෙන ඉතුරු දවස් ටිකේ මගේ ජීවිතේ කෙලවර වෙන්න. වයස 45යි. දැන් 45යි. නමුත් මට තව පොඩ්ඩයි තියෙන්නේ ටිකයි තියෙන්නේ මම මොනවාද කරන්න යන්නේ මගේ ජීවිතේ කෙලවර මේ ආපු ටිකේ ආවේ දෙවියන් ශක්තිය වෙච්ච නිසායි කොයිම මොහතකවත් දෙවියන්ගේ සිංහාසනේ මන් නැග්ගේ නැහැ ඒ නිසා පොළවේ ජීවිතේ ඔබට මට ලැබුණු తాවකාලික පැවරුමක් ළඟ ඉන්න කෙනාට කියන්න ඔබේ ජීවිතය ඔබට ලැබුණු తాවකාලික පැවරුමක් කියලා. ඕක කියන්නේ අපේ කම්පැනි මැනේජර්ලා. ඒගොල්ලෝ තව මොනවාද ඉන්ෂුරන්ස් ස්කීම් එකක් ගෙනල්ලා කියනවා මේක ඔබට ලැබුණු තව වටිනා. හරි. මේක තව ටිකක්. මම මේ වැරදි කියන එක නෙවෙයි කියන්නේ. නමුත් දෙවිඳුන් අපිට උගන්වන දේ. ඒව වැරදි කියලා මම කියන්නේ නැහැ. ඉන්ෂුරන්ස් වැරදි කියලා මම කියන්නේ නැහැ. නමුත් අපි කිතුනුවන් හැටියට අපි සමාජයට බලපෑමක් කරන්න ඉන්න ජනතාව. අපි සදාකාලික දේත් සදාකාලයේ දරාගෙන මේ පොළවේ ඉන්න අය හැටියට අපි ඒකේ ආත්මයත් ඒකේ ආධිපත්‍යයත් ඇතුව ගමන් කරන්න ඕන. අපි ඒකේ ආත්මයත් ඒකේ ආධිපත්‍යයත් ඇතුව අපි ගමන් කරන්න ඕන. පොළවේ ජීවිතේ මොනතරම් මොන වගේද කියන එක විවිධය කිව්වා. ජීවිතයේ මීදුමක්, ඒක වේගයෙන් දිව යන දෙයක්, ඒක හුස්මක්, ඒක දුම් රැල්ලක් කියලා මේ වගේ විවිධය කියනවා. යෝබ් 8 පරිච්ඡේද 9 පදයේ කියනවා මක් නිසාද යෝබ් කිව්වා මක් නිසාද අපි නම් ඊයේ දවසේ උපන්නේ මක් නිසාද පොළවේ අපේ දවස් සෙවණැල්ල යොබ් කිව්වා අපි ඒ වදුනේ යොබ් 8:9 ස්වාමිනී එහෙම නැත්නම් ඔව් කියනවා පොළොවේ අපේ දවස් සෙවණැල්ලක්
ekai me me api api kitunwan hatiyata api e sthira padanam api da gannuna devindunge dakmen ape jeevithaye api dakinna avashyai mokada api athe thamai manushyanta sadakalayata athul wenna avashya karana dorotu arina yathuru tiyenne e nisa api yathuru tiyena api danagannuna api mona wage ayida kiyala thaw paya dehekin me polowa atharinna unoth අපිට බයයි වේවුලමයි හැදුනොත් එතන ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අපි නිතරම තේරුම් අරන් ජීවත් වුණොත් අපිට ඉදිරියට යන්න පුළුවන්. ආමෙන්. අපේ දවස් කෙලවර කරන්න පුළුවන්. දාවිත් කිව්වා වගේ. අපේ ජීවිතයේ උපරිම ප්‍රයෝජනේ සඳහා ඔබ කාරණා දෙකක් කිසි විටක අමතක කරන්න හොඳ නැහැ. පළමුව සදාකාලය සමග සංසන්දනය කළ විට ඔබේ ජීවිතය මේ පොළවේ ඔබේ මගේ ජීවිතයේ ඉතාමත්ම කෙටි. සදාකාලයත් එක්ක සංසන්දනය කළාම ඔබේ මගේ ජීවිතය ඉතාමත්ම කෙටි. ඊ අපේ බයිබල් අධ්‍යයනයේදී අපේ සිස්ටර් දුලාෂි නේ අපේ සිස්ටර් නෑ අපේ බ්‍රදර් නෑ සිස්ටර් බ්‍රදර් ජෝන්ගේ අපේ භාර්යාව මේ සිස්ටර් දුලහරි හරි අර හොඳ ප්‍රශ්නයක්. දැන් එන 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 සෙනසුරාද මේ ප්‍රශ්නෙට තමයි අපි උත්තර යන්නේ. හරි? දෙවියන් වහන්සේ ලස්සන අග්‍ර දේව දූතයෙක් මැව්වා. සදා කාලයක් ඉන්න. ඒතුරු ටික කියන්නේ මම. ටික සෙනසුරාද. හරි? දැන් සදා කාලයත් යක්ෂයාටත් ඕක අමතක වුණානේ. පොඩි දෙයකට වැඩේ පොඩ්ඩක් ස්ලිප් කරගත්තා. සදාකාලයකටයි අපි සදාකාලයක් එක ගත්තම අපේ ජීවිතේ හරිම කෙටි. හරි. ඉතින් ඒ නිසා ඒක අමතක වෙන්න හොඳ නැහැ. මොකද අපි මේ පොළවට ඇවිල්ලා නැවත ඒ පැත්තට යන්න තියෙනවා. ඒ නිසා ඒක දීර්ඝ ජීවිතයක්. ඒකට අවශ්‍ය කරන පුහුණුවත් ඒකට අවශ්‍ය කරන දෙවියන් වහන්සේගේ කරුණාවෙන් ඒකට අවශ්‍ය කරන එතන ජීවත් වෙන්න අවශ්‍ය කරන හැඩගැස්ම උන්වහන්සේ මෙතන අපිට දෙනවා. හරි. එතෙන්ට යන්න ඒ සදාකාලික තලයට ඇතුල් වෙන්න අවශ්‍ය කරන හැඩගැස්ම මොනවා හෝ වටිනා දවස් ගණනක් ඔබට නියම කරලා තිබෙනවා. දෙවිඳුන්ට ස්තුති වේවා ඔබ මේ පොළොවට පැමිණි නිසා. ඔබේ ජීවිතේ නිකන් ඒකයි පෞගි අපි එක වෙලාවක සහෝදර රෙහාන් කිව්වා. ඔබේ ජීවිතය අහම්බයක් නෙවෙයි. අම්බයක් නෙමෙයි. ඉතින් ඒ නිසා අපේ ජීවිතය අපි දකින්න ඕනේ. ඒ නිසා සදාකාලය එක්ක ගත්තොත් මේ පොළවේ ගමන ඔබේ මගේ ඊටාම කෙටි. දෙවෙනි එක තමයි මේ පොළව తాවකාලික වාසස්ථානයක් පමණයි. දැන් ඇයි අපි මේ දේවල් මතක් කරගන්නේ? අපි ස්වර්ගයේ දෙවිඳුන්ගේ නියෝජිතයන් නිසායි. ආමෙන්. ඒ නිසා මේ දීර්ඝ කාලයක් නොසිටින නිසා ඔබගේ හෘද සාක්ෂියට අනුව ඔබට දෙවියන් වහන්සේ සපයා දී තිබෙන දේවල් ඒ හැම දෙයකටම අනුව ඔබ ජීවත් වෙන්න. ඒකේ ගැටලුවක් නැහැ. ඔබට ගන්න පුළුවන් ඉහළම අධ්‍යාපනය ලබන්න. නමුත් මේ හැම එකකම ඉලක්කය කරන්න. ඉලක්කේ මේ හැම එකකම ඉලක්කය කරද්දී දකින්න මගේ ජීවිතයේ කැටි කාලේ නැහැ. ඒ නිසා මගේ හැම දවසකදීම දෙවියන් වහන්සේට මහිමය ගේන්න පුළුවන් විදිහට මගේ දේවල් මං ඉලක්ක ගත කරන්න ඕන. ඒක කරන්න. ඒක අනිවාර්යෙන් කරන්න. මොන මට්ටමක ජීවත් වුණා දෙවිඳුන්ට ස්තුති වේවා. ඔබට දී තිබෙන සම්පත් ඔබට දී තිබෙන හැම දෙයක් ඒවට ස්තුති කරලා ඔබේ ජීවිතය ඔබ ඉලක්ක කරන්න සදාකාලයට. ඒකයි දෙවිඳුන් අපිට කියන්න උත්සාහ කරන්නේ. දීර්ඝ කාලයක් මේ ඉන්නේ නැති නිසා ඒකයි කියන්නේ ඒකට ඒක ඉලක්ක කරන්න මේක අතාරින් නැති වෙන්න දැන් ඔබට ඕනෑ තරම් සමහර අයගේ කතා පුවත් ඇති ඕනෑ තරම් මම අහලා තියෙනවා සමහර අය ඒගොල්ලන්ගේ බොඩි එක රසායනාගාරවල තැන්පත් කරලා තියෙනවා මොකද ඒගොල්ලෝ විශ්වාස කරනවා මතු කාලයේදී මොනවාද තාක්ෂණයේ දියුණුව හරහා හුස්ම දෙන්න පුළුවන් කියලා මිනිස් ශරීරවලට ඇමරිකාවේ කැලිෆෝනියාවේ විවිධ විද්‍යාගාරවල සමහර බොඩිස්
තැම්පත් කළා. ධනවත් මිනිස්සු ඔවුන්ගේ ශරීරය මීදම් කරන්න ඉඩ දීලා නැහැ. ඇයි? ඒගොල්ලෝ කැමති නැහැ මේක දාලා යන්න. හරි. යථාර්ථය තේරුම් ගන්න කැමති නැහැ. ඒ නිසා වානේ කොහොම හරි උස්ම ටිකක් මේක ගහ ගන්න පුළුවන් වුණා නම් ගෑස් ටැංකිය වගේ නේද? මේ මොකක් හරි කරගන්නවා. හරි. ඒකනේ තැම්පත් කරන්නේ ඒගොල්ලන්ට සල්ලි තියෙන නිසා එහෙම කරනවා. නමුත් අපි තේරුම් ගන්න ඕන මේක වෙන්නේ නැහැ කවදාවත්. මොකද්ද? එක්වරක් උපත, ඊට පස්සේ මරණය, නැවත මේ පොළවේ අපි ගත කළ ජීවිතයට අනුව විපාකය. ඒක අපිට ලැබෙනවා ස්ථිර වශයෙන්. අවුරුදු 17 දී දෙවිඳුන් මට කිව්වේ ඒකයි. මං යම්කිසි ගමනක් යමින් හිටියා, උන්වහන්සේ මගේ ගමනට මැදි වෙලා කිව්වා, ඔබ ඔය යන විදියට ගියොත් ඔබ වැඩි දවස් ජීවත් වෙන්න වැඩි දවස් ජීවත් වෙන. මොකද දෙවිඳුන්ට උමනා වුණා මට පෙන්වන්න. මගේ ගමනේ ජීවත් වීමේ එහා පැත්තේ ජීවිතයේ තියෙන භයානකකම. ඒකයි ඉවසන්නේ. අපි වගේ නෙමෙයි දෙවිඳුන් ගොඩක් ඉවසන්නේ ඇයි? පාපේ ජීවත් වෙන අය ගැන ඉවසන්නේ ඇයි? මොකද උන්වහන්සේ මේක ඉවරයි කියලා කිව්වොත් මේක ඉවරයි. ගැලවෙන්න කිසිම අවස්ථාවක් නැහැ. මොකද සදාකාලය හා පැත්තේ අන්තිම භයානකයි. මොකද එතනින් අපිව ගලවන්න කෙනෙක් නැහැ. එතින් ඒ නිසා ඒකයි දාවිත් කිව්වේ, දෙවියන් වහන්සේගේ වචනේ කිව්වේ එක වෙලාවක, ස්වාමීනි පොළවේ මාගේ කාලය කෙතරම්ද කියා මට දැනගන්න සැලැස්සුව මැනව. දැන් ගීතාවලිය 39 පරිච්ඡේදයට එද්දී ඔබේ බයිබලේ දාවිත් රජතුමා, මට 2 Samuel පොතේ පෙන්වන විදිහට දාවිත් රජතුමා ජීවත් වුණේ වසර 70ක් විතර පමණයි කියලා තමයි කියන්නේ. හරි. මොකද 70යි කියලා කාලවල ටිකක් දාලා සඳහන් කරලා තියෙනවා. මම එතනින් එහාට දන්නේ නැහැ. නමුත් ඔහුගේ 70 ජීවිතේ එක තැනකදී ගීතාවලිය 39 ලියන්න හේතුනේ ඒකයි. ඔහුට ස්වභාවිකව මිනිස් ජීවිතයේ තිබෙන මේ අස්ථිරත්වය, ඒ වගේම මරණයේ තිබෙන අර්ථය තේරුම් ගන්න ලොකු අරගලයක් දාවිත් කළා. මිනිස් ජීවිතයේ තිබෙන අස්ථිරත්වය සහ මරණයේ තිබෙන අර්ථය තේරුම් ගන්න ඔහු ලොකු අරගලයක් කළා. ඒ කරපු අරගලේ තමයි ඔහු ගීතිකාවකට ලියන්න ගීතාවලිය 39. ඔට ගොඩක් හැඟීම් ආවා. දැන් මොනවාද ගීතාවලිය 39:4 සහ 5 පද දෙකේ කියන්නේ? ගීතාවලිය 39 පෙළගත්ත කෙනෙක් ඉන්නවනම් කියවන්න. ගීතාවලිය 39:4 සහ 5 පද දෙක. ගීතාවලිය 39 පරිච්ඡේදයේ 4 සහ 5 පදය. ස්වාමීනි මාගේ දිවි කෙලවරත් මාගේ දවස්වල ගණන කොපමණද කියාත් මට දැනගන්ට සැලැස්වුව මැනව. මම කොපමණ බෙලහීනෙම්දැයි මට දැනේවා. බැලුව මැනව, ඔබ මාගේ දවස් වියතක් මෙන් කළසේක. මාගේ වයස ඔබ ඉදිරියෙහි කිසිත් නැතුවාක් මෙනි. සැබවින් කොයි මනුෂ්‍යත් ස්වකීය උතුම්ප අවස්ථාවෙහි පවා සහමුලින්ම නිෂ්පලකමය. දාවිත් ලොකු ගීතාවලිය 39 ලියවෙන්නේ ඒකයි. මේ හැම ගීතිකාවක්ම ලියවෙච්ච හේතුවක් තියෙනවා. ඔහුට දෙවියන් වහන්සේගේ දෘෂ්ටි කෝණයෙන් ඔහුගේ ජීවිතය දකින්න යනකොට ඔහුට යම්කිසි අරගලයක් ඔහු තුළ ඇති වුණා. පාපය එක්ක තිබෙන අරගලය, දුක් වේදනා. ඒකයි මේ එක්ක තමයි ඔහු කියන්නේ, ස්වාමීනි මට මගේ දවස්, එයා තේරුම් ගන්නවා. එතන කියනවා නේද, බැලුව මැනව මගේ දවස් වියතක් වගේ. වියතක් කියන එක දන්නවනේ, වියතක් පටන් ගත්තා ඉවර වෙනවා. කෙටි කියන එක කියන්නේ මගේ දවස් වියතක්, ඒක කෙටි. ඒ නිසා අපේ ජීවිතේ, අපි දෙවියන් වහන්සේගේ අරමුණු වලට අපේ ජීවිතේ බේස් ගේන්න ඕන. ඒක හරි වැදගත්. ඒකයි 4 සහ 5 පද දෙකේ දාවිත් විශේෂයෙන්ම ගීතාවලිය 39:4-5 පද දෙකේ මරණය පිළිබඳ තිබෙන ප්‍රශ්නය ඔහු ගේන්නේ.
මොකද ඔහු තේරුම් ගන්න ඔහුගේ ජීවිතේ කෙටි කියන එක. ඊට පස්සේ ගීතාවලිය 1:39 සහ 2 පද දිහා බැලුවහම අපි කියවමු සිස්ටර් ගීතාවලිය 39 1 සහ 1 සිට 3 දක්වා. ගීතාවලිය 39 1 සිට 3 දක්වා. මනුෂ්‍යයාගේ දුර්වලකම සහ සැබෑ බලාපොරොත්තුව. මාගේ දිවෙන් පව් නොකරන පිණිස මාගේ හැසිරීම බලාගන්නෙමි කියාත් දුෂ්ටයා මා ඉදිරියේ සිටින අතර කටකලියාවකින් මගේ මුඛය රැකගන්නෙමි කියාත් කියමි. මම නිශ්ශබ්දව ගොළු වීමි යහපත ගැන පවා කතාවෙන් වැළකුණෙමි. එවිට මාගේ ශෝකය ඇවිසුනේය. මාගේ සිත මා තුල උණු විය. මා මෙනෙහි කරද්දිම ගින්න ඇවිලුනේය. එවිට මාගේ දිවෙන් කතා කෙලිමි. ඔහුට තිබුණු කලකිරීමක්. ඔහුගේ ජීවිතේ ඔහු රජ කෙනෙක්. දාවිත් තමයි දේශය විශේෂයෙන්ම මේ පුදුම ගොඩනැගීමකට ගෙනාපු රජතුමා. අපි කියනවා සවුල් දාවිත් සොලමන් රාජාණ්ඩු යුගය බයිබලයට අනුව. රාජාණ්ඩු යුගය ආරම්භ වෙන්නේ 3 දෙනාගේ. දාවිත් රජතුමා තමයි දේශය ගොඩනැගුවේ. දේශය ගොඩනැගුවේ සියලු සතුරන් අතින් දේශය ගලවගත්තේ වසර 40ක් විතර. ඔව් රජකම් කළා. හරි. සිය ඔහුට තිබුණු ධනය බලය ගෞරවය එක්ක ඔහු ගිය පොරබැදීම තමයි ගීතාවලිය 39 තවත් වදනකින් ඔහු පෙන්වන්නේ 1:3 දක්වා. ඒ කියන්නේ නිශ්ශබ්දතාවය සමග දුක් වේදනා සමග නිශ්ශබ්දතාව ඔහු දකින සමහර දේවල් ජීවිතේ අයුක්තිය වෙනවා. හරි. මේ වගේ දේවල් ඔහු අරගල කළා. ඔහුගේ දිව ගැට ගහලා තියාගන්න හැදුවා. හරි. මේවා ගැන කතා කරලා වැඩක් නැහැ. හරි. හැබැයි කියනවා ගින්න පැන්න කියලා ඉවරලා එළියට. මේක බෑ තියාගෙන ඉන්න. යථාර්ථයට මුහුණ දෙන්න. අපේ ජීවිතෙත් මෙහෙමයි. අපේ ජීවිතෙත් මෙහෙමයි. ඒ නිසා අර ඔබේ ජීවිතේ ගැටුම් සමග ඔබ මෙහෙවන්න දිවේ ගින්න උඩට ගේනකොට ඒ ගින්න ගෙනියන්න දෙවියන් ළඟට. ඒ ගින්න ගෙනියන්න දෙවියන් ළඟට. ගින්න නිවන්න පුළුවන් උන්වහන්සේට විතරයි. අපේ වේගයන් අපි ඇතුළ ඇති වෙන වේගයන් වලට දෙවියන් වහන්සේ වෙතට ගෙනිහිලා උන්වහන්සේ ඉදිරිය අතාරින්න. ඒවට උත්තර දෙන්න පුළුවන් උන්වහන්සේටයි. ඒකයි අපි මේවා අද බාර නොදෙන නිසා තමයි අපේ පටලැවිලි සහිත තැන්වල සිටින්නේ. ඒ වගේම 4 වෙනි පදේ ඔහු ආයාචනයක් කරනවා. 39:4. ඔහු දෙවියන් වහන්සේට යම්කිසි ආයාචනයක් කරනවා. මේක තද කරගෙන හිටියම යහපත කතා කරන එක නතර කරනවා. හරි. කියලා ඔහු තේරුම් ගත ඔහුගේ ජීවිතේ කෙටි. ඒ වගේම ඔහුට ඔහුගේ ජීවිතේන පීඩනයන් ඔක්කොම යහපත ගැන කතා කරන එක නතර කරලා ඔහු ඔක්කොම ගැට ගහගෙන ඉන්නේ හැදුවා. බෑ පැන්න ඔක්කොම 4 වෙනි පදේ. ඔන්න පයින්නවා. කියන 4 වෙනි පදේ සිස්ටර්. 39:4. ස්වාමීනි මාගේ දිවි කෙලවරත් මාගේ දවස්වල ගණන කොපමණද කියාත් මට දැනගන්නට සැලැස්ුව මැනව. මට ඉක්මනින් ඔබ ළඟට එන්න ඕන. දැන් ඔබට පැහැදිලිද ගීතාවලිය 39? ස්වාමීනි මට මේව ගැට ගහගෙන ඉන්නයි මේව දකින්නයි මේ මට මේක හරියන්නේ නැහැ. මට ඉක්මනින් කියන්න කවද්ද මගේ ජීවිතේ ගෙවිලා ඉවර වෙන්නේ? බලන්න කොච්චර ලස්සනද මේ අපිත් යනවා මේ වගේ අත්දැකීම් වල. හරි. ඒ නිසා මට කියන්න ඔහුගේ ආයාචනය එකයි. මගේ ජීවිතේ දවස් ගණන කීයද? මේක ඉතාමත් හොඳයි මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය. දෙවියන් වහන්සේත් එක්ක තනි වෙලා ගිහිල්ලා ආන්න ස්වාමිනි මගේ දවස් ගණන කීයද? මට කියන්න. ඒකට හේතුව ඇයි? 6 වෙනි සහ 7 වෙනි පදවල ඔහු තේරුම් ගන්නවා ජීවිතේ නිෂ්ඵලභාවයත් සහ දෙවියන් වහන්සේ තුළු තිබෙන බලාපොරොත්තුවෙත් තිබෙන වැදගත්කම. අපි කියමු 6 සහ 7. සැබවින් කොයි මනුෂ්‍යයත් නිෂ්ඵලභාවයෙන් හැසිරෙයි. සැබවින් ඔහු නිෂ්කාරණයේ කැළඹෙති. ඔහු වස්තු රැස් කරයි. ඒවා හිමි කරගන්නේ කවුදැයි නොදනී.
දැන් වනාහි ස්වාමීනි මම කුමක් බලා සිටින්ද මාගේ බලාපොරොත්තුව ඔබ කෙරෙහිය මං තේරුම් ගන්නව හුවමාරුවක් වෙන්න තියනවා ඒ නිසා මේක අල්ලන් හිටියොත් හුවමාරුව හරියට වෙන්නේ නැහැ දැන් පොලිස් ඇයි ඇයි පොලිසිය බල්ලෙක්ව පාවිච්චි කරන්නේ ඉවල්ලන්නේ ඇයි ඒ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් හරියට කතාව සිද්ධිය ගොඩනගා ගන්න සමහර තැන්වල හිඩස් තියෙනවා. ඒ නිසා ඉවක් වුමනයි. ඒ නිසා මේ සතාගේ උපකාරය ලැබෙනවා. ඉව කියන එක. හරි. ඉව පාවිච්චි කරලා අදාළ සිද්ධියේ දේවල් හුවමාරු වෙච්ච හරියට හොයාගන්න. ඒ වගේ තමයි අපේ ජීවිතේ. දාවිත් ඉවැල්ලුවා. සදාකාලික ජීවිතෙත් පොළොවේ ජීවිතෙත් වෙන් කර ගැනීමේ ඉව ඔහු අල්ලගත්තා. මොකද දෙවියන්ගේ එලිදරව්ව නැතුව ඔහුට ඒක කරන්න බෑ. දෙවියන්ගේ එලිදර ඒක දෙවියන් වහන්සේගේ දෘෂ්ටි කෝණයෙන් අපි මේක දකින්න ඕන. මං හිතන ඔබ යම් දෙයක් තේරුම් ගන්න ඇති කියලා. එනිසා අපේ ජීවිතේ අපි ගොඩනගන දේවල් අපේ ඉව මේ පොළොවෙන් එහා පැත්තේ සදාකාලික ලෝකයට දේවල් ට්‍රාන්ස්ෆර් කරන්න අවශ්‍ය කරන ඉව අපි අල්ලගත්තේ නැත්නම් අපි අසරණ වෙනවා. ඒකයි ඔහු කියන්නේ. ඔහු තේරුම් අරගෙන කියන්නේ. අවසානයේදී 8 ඉඳලා 10 දක්වා. ගීතවලිය 39 8 සිට 10. මාගේ සියලු වරදවලින් මා මිදුව මැනව. අඥානයාට මා නිඳා හේතුවක් නොකල මැනව. ඔබ එය කළ නිසා මම ගොළු වීමි. මුඛය නොහැර සිටියෙමි. ඔබගේ පහර මා කෙරෙහි ඉවත් කළ මැනව. ඔබගේ අත් පහරෙන් මම ෂය වෙමි. ඔහු තේරුම් ගන්නවා සමහර යන්න ඔහු කරපු මෝඩකම් නිසා. ඔහු තේරුම් ගන්නවා ස්වාමීනි සමහර දේවල් වලට ඔබ මට යන්න ඉඩ ඇරියා. ඒ නිසා මගේ ඉව මම අල්ලනවා මම තේරුම් ගන්නවා මේ පොළවෙන් එහා පැත්තේ ලෝකයට මාරු වෙන්න අවශ්‍ය කරන පරිසරයේ පසුබිම මට ඔබ වහන්සේ හරියට දැනගන්න සලස්වන්න ගිහිල්ලා මෝඩයොත් එක්ක පැටලෙන්නේ නැතුව මගේ ජීවිතේ මට ඔබ වහන්සේ මා උදෙසා තබා තිබෙන දෘෂ්ටි කෝණයෙන් හරියට ඔබේ ඔබ මන් දිහා දකින දෘෂ්ටි කෝණය දෙස බලන්න මට උදව් කරන්න ඒ නිසා ඔබගේ මව් රට ස්වර්ගයයි මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය. ඔබේ මව් රට ස්වර්ගයයි. තේරුම් ගන්නට අපි මේ පොළොවට දෙවියන් වහන්සේ අපිව එවලා තිබෙනවා තානාපති කෙනෙක් හැටියට. ඒ නිසා මේ පොළොවේ රජුගේ රජතුමා ස්වර්ගයේ සිටින අතර තානාපතිවරයා මේ පොළොවට ඇවිල්ලා තානාපතිවරයාට එරෙහිව සතුරන් සිටිනවා. අපි මේ සතුරන්ට පෙම්බැන්දොත් අපි මොනවද කරන්නේ? අපි එව්ව රජතුමාටත් රජතුමාගේ රාජධානියටත් එරෙහිව අපි තරං දුෂ්ට ලෙස ක්‍රියා කර වෙන කණ්ඩායමක් නැතු වෙනවා. ඒ නිසා ඔබයි මමයි තානාපතියන් හැටියට මේ පොළොවට එවලා තිබෙනවා. මොකද ඔබෙත් මගෙත් මව් රට ස්වර්ගයයි. ආමෙන්. ඒකයි ගීතාවලියේ හෙබ්‍රේ පොතේ 11 වෙනි පරිච්ඡේදයේ සහ 12 වෙනි පරිච්ඡේදයේ දිහා බැලුවම අපිට පේනවා. මව් රටට ඇතුල් වෙච්ච ශ්‍රේෂ්ඨ ඇදහිලිවන්තයන් 12 වෙනි පරිච්ඡේදයේ සිටිනවා. හරි. ඒකයි අර නිශාන්ත ගුලවිටගේ දේවගැතිවරයාණන් ගීතිකාවක් ලියලා තිබෙන්නේ. හෙබ්‍රේ පොතේ 11 සහ 12 පරිච්ඡේද පසුබිම් කරගෙන සෙලවෙන්නේ නැහැ. සොලවන්නත් බැ. අපගේ බලාපොරොත්තුව මොකද්ද? දෙවිඳුගේ රාජ්‍යයයි. ඒ නිසා සෙලවිය නොහැකි රාජ්‍යයකින් පැමිණි දූවරුන් සහ පුතුන් අපි. එනිසා මේ පොළොවේ රජතුමාගේ රාජධානියෙන් පැමිණි අය හැටියට අපි යේසුස් වහන්සේ තුලින් පවිත්‍රත්වයේ ලබලා ගැලවීමට ඇවිල්ලා මේ පොළොවේ රජතුමාට එරෙහිව ක්‍රියා කරන සතුරන් ඉන්නෝ අපි සාතන්ගේ ඒ ඒ ඒ සෙවන් ඇලි වලට අහු නොවි රජතුමාටත් රාජධානියටත් ද්‍රෝහි නොවි අපේ ජීවිතය ස්වර්ගයට මඟ පෙන්වමු ආමෙන් අපි සියලු දෙනා නැගිටිමු.